කොහොමද නාම යෝජනා අත්සන් කරාද? ඔව් නාම යෝජනා අත්සන් කළා තමයි මේන්නේ. කොහොමද අනුරාධපුරෙන් තව කවුද ඉදිරිපත් වෙන්නේ? ආ අනුරාධපුරෙන් අපේ වරණ හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කේපදෙනෙක් ඉදිරිපත් වෙනවා. අපි ඉතින් හැමදාම මේ ජයග්‍රහණ කරන අය තමයි. ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද මාලිමාවේ රැල්ලට දැන් සූදානම් වෙන්නේ කොහොමද? මාලිමාවේ රැල්ල කියලා ඉතින් අපි ඒක මේ ලොකුවට මේ ලොකු ප්‍රශ්නයක් කරා ගන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය කුණාටු එනවා කුණාටු එනවනේ විටමින කුණාටු එනවා කුණාටු එනකොට නැව හරියට කප්පිත්තා පදවන්න ඕනේ. Master the corporate world. Join IIT. Register now. විතේට අහුවෙලා තියෙනවා මේ සරත් කුණාටුවක් තියෙනවා අපි කියන්නේ නැහැ කියලා. නමුත් අපි ඒකට මුහුණ දෙනවා. මම කල්පනා කරා මම දේශපාලනය කරා ඇති කියලා මට හිතුණා. නමුත් ජනතාවේ විශාල ඉල්ලීමක් තිබ්බා ඔබතුමා මේ රණ අනුරාධපුරයට විතර වැඩක් කරපු කෙනෙක්. දේශපාලනේ විශ්‍රාම ගන්න එපයි කියලා. ජනතාවගේ ඉල්ලීමක් තමයි මේ සරේ මම තරඟ කරන්නේ. ඉතින් අපි හිතනවා උදන්නා වුණාන වලට වැඩිය දන්නා වුණු ආයත් එක්කලා මිනිස්සු මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එකට ඉන්නවා කියලා. අනිවාර්යම වෙනස් ප්‍රතිඵලයක් එනවා මොකද මේ අපි දැක්කහම දැන් ජනතාවට සමීප නැති අය. ඒ වගේම ජනතාවට සමීප වෙන්න බැරි අය. ඊළඟට ජනතාවට විශ්වාසයක් නැහැ. දැන් ඔය മന്ത്രി අනිත් කණ්ඩායම් වලට ඡන්දේ දීලා ඒ අයමද පාර්ලිමේන්තුවට එන්න කියලා. සමහර කාලාට ඒගොල්ලෝ වෙනස් කරන්න පුළුවන්. ලයිස් වල තමන්ගේ පක්ෂ ලේකම්ලට වෙනස් කරන්න පුළුවන් ලයිස් සේරමන්ට මයින් වෙන්න කියලා. ඒක නිසා ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ. අපි පිළිබඳව ජනතාවට විශේෂම අපේ දිස්ත්‍රික් වල ජනතාවත් අපි දන්නවා. ඒ විශ්වාසය තුල ඉන්නවා කියලා අපි දන්නවා. ආයි පාර්ලිමේන්තු සීනිය ඔබතුමාට අනිවාර්යයෙන්ම. උත්තරන් දිස්ත්‍රික්කේ අනිවාර්යයෙන්ම. අපි දැක්ක අත්සන් කරනවා. ජීවිතේ හැම වෙලාවෙම අභියෝගයක් බාර ගන්න බය වෙච්ච කෙනෙක් නෙවෙයි. මම හිතන මේ මොහොතේ අභියෝගය බාර අරගෙන අත්සන් කිරීම මම හිතනවා නැවතතාවක් දේශපාලනේ සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය පෙන්වන්න තමයි කරේ. හොඳ කණ්ඩායමක් ඉන්නවා. දැන් ටික මොහොතකට ඉස්සෙල්ලා දිගම්බරම් අමාත්‍යමාගේ අපේක්ෂකයෝත් අත්සන් කරා. ඒ නිසා මම හිතනවා අපේ ලයිස්ට් එක බොමුද CWC තරම් කාන්නේ අපේ හොඳ මුස්ලිම් අපේක්ෂක අපි දාලා තියෙනවා. ඒ නිසා ඕම හරියට බලපුවම අපේ බදුලේ ලයිස්ට් එක බොහොම හොඳයි. රැල්ලක් මං හිතන්නේ මොකද මන් දන්නේ JP අපේක්ෂක මිනිස්සු දන්නවදවත් කියලා. ඉතින් සාමාන්‍යයෙන් මිනිහෙක් ඡන්ද දෙන්නේ තමන්ගේ ගමේ හොයාගෙන යන්න පුළුවන් මිනිහට. තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන මිනිහට. ඒ නිසා මම හිතනවා මිනිස්සු දෙපාරක් හිතයි මේ කියන දේවල් වලට නටනවාද? එහෙමත් නැත්නම් හරි දේ කරනවාද කියන්නේ. හරි තැනට එක්කයි ඔක්කොම. දැන් ජනාධිපතිතුමා අපි දැන් දැක්ක සර්වජන බලවේගයේ හිටපු මෛත්‍රී පන්තිතේ ජනාධිපතිතුමා ඒ දුපේ කතා කළ වැඩක් නැහැ. ජාතික ජන බලවේගයේ රැල්ලට මුහුණ දෙන්න අපි අවබෝධ කරගෙන තියෙනවා අපි ඉන්නේ තුන්වෙනි බලවේගයේ හැටියට. ඉතින් අපිට කරන්න පුළුවන් වෙන්නේ කවදා හරි අපේ කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායම පත් කරගන්න. අපි දන්න ආණ්ඩුව පිටවනට වඩා රටේ ජනතාව විශ්වාසය තබලා තියෙනවා NPP එක ගැන JVP එක ගැන. ඉතින් එයාට අපි කරන්න දෙන්න ඕනේ දීලා එන විදියට මේ ජනතාව දීපු පොරොන් දිටු කරන්න එපා. ඒකට එහෙම නැතුණොත් ජනතාව ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරනකොට කණ්ඩායමක් ඉන්න ඕනේ මේක අරගෙන යන්න. ඉතින් අපි හිතනවා තරුණ කණ්ඩායමකට මේක අවස්ථාව තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ පක්ෂයක් හදාගෙන ඇවිල්ලා තියෙනවා ඔබතුමාලත් ඇහිලා පු රංජන් රාමනායක. ඔබතුමා මොකද හිතන්නේ? නෑ ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි නේ හැමෝම ඡන්ද ඉල්ලන්න ඕනේ. එකම කාරණාව දැන් විපක්ෂයේ බෙදීම හොඳ නැහැ. විපක්ෂ ශක්තිමත් විපක්ෂයක් රටේ ඇති කරන්න තමයි විපක්ෂ කණ්ඩායම සූදානම් වෙන්න ඕනේ. වැල්ලට සූදානම් ඔබතුමා. ඔව්. ඔබ හරි සතුටින් වගේ. ඈ? බොරුවට මොකටේ දුක් වෙන්නේ කියන්නකෝ. මේ වෙන දේවල් දිහා උපේක්ෂා සාගතව බලලා මේක තමයි සාමාන්‍ය මේ මනුස්ස ජීවිතේ. අස්සන්නම් කළා. කළා ඉතින් මේකේ එක ඉල්ලනයි ඉන්නවා දෙක ඉල්ලනයි ඉන්නවා ඈ 14 වෙනිදාට මිනිස්සු 14නේ ඡන්දේ 14නේ මිනිස්සු තීරණය කරයි කවුද දෙක කියලා. කලුතර දිස්ත්‍රික්කේ මේ මනාප pore නවත්තන්න ඕනේ. මේකට යන්න අපි අලුත් මැතිවරණ ක්‍රමයකට යන්න ඕනේ. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ දනිත් එක මුරුණ තරම් මුදලක් වියදම් කරනවාද කියන්නේ? නිරපරාදේ. දැනටම poster ගහගෙන දඟලනවා. කලුතර දිස්ත්‍රික්කේ යම් අරුබුදයක තියෙනවද මේ වෙලාවේ ගෑස් සිලින්ඩරේ? කොහෙද අරුබුද නැත්තේ? හැම තැනම අරුබුද. දැන් අපි හිතමුකෝ දෙන්න පුළුවන් සීමිත ගාණක් ඉන්නවා 14ක් කියනමු අපේ ලයිස්ට් එකේ 14 දිනකට දෙන්න පුළුවන් 14න් පිට දෙන්න බෑනේ. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලුම් කරනවා. ඒකත් අරුබුදයක්. ප්‍රබලව ඉල්ලන්නේ නැතුවම හැලෙයිද? ඒවා කියන්න බෑ.